Hi everyone, welcome back to my channel Journey of Life. ඔන්න ඉතින් අද මම ලන්ච් එකට හදන්න යන්නේ පට්ට රහට කරවිල කරියක්. ඉතින් ඔගලන් බලනවා ඉතින් කරවිල කරියක් හදනවා කියලා ජූස් එකක් පෝ කරනවා කියලා. නැහැ මම නෙමෙයි. ඉතින් උදේ පාන්දර මම අපේ ගෙදර ෆ්‍රෙෂ් ජූස් හදලා තියලා තිබ්බොත් උදේට ෆ්‍රෙෂ් ජූස් එකක් බොනවා. එහෙම බොන ගමන් තමයි ඉතින් උයන්නේ. ඔනේ ඉතින් මම අරන් තියෙන සුදු කරවිල. කරවිල කරල් දෙකක් අරන් තියෙනවා. හැබැයි කරවිල ජාති ගොඩක් තියෙනවානේ. කොළපාට කරවිල තියෙනවා, තුඹ කරවිල තියෙනවා. ඉතින් ඕනම දෙයක් හොඳයි මේ කරවිල කරියට. ඉතින් ඔයගොල්ලන් බලනත් මම මෙතන ස්පූන් එකක් යූස් කරනවා කරවිලකේ මැද ඇට අයින් කරන්න. මේක මේම කරන එක ලේසි. පිහින් අයින් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් පිහින් අයින් කරන්න. මම මෙහෙම තමයි කරන්නේ. මම පුංචි කාලේ මේ කරවිලේ ගෙදර ඉවුවම කරවිල කන්නේ නැහැ. මේ මොකද තිත්තයි කියලා හිතාගෙන. ඒ වුණාට එක සැරයක් මල ගෙදරකදී මගේ ආන්ටි හදලා තිබුණා කරවිල කරි එකක්. ඒක කරවිල කියලා දන්නේ නැතුව තමයි මම කෑවේ. පස්සේ මම ආන්ටිගෙන් අහුවා මේ මොකද්ද කියලා. ආන්ටි කිව්වා මේ කරවිල කියලා. ඉතින් එදා ඉඳලා කරවිල කනවා. ඒ වුණාට මම රිග්‍රෙට් කරන දෙයක් තියෙනවා. අපරාදේ අම්මා ඔච්චර රහට කරවිල හදන්න ඇතිනේ. ඒ එක කරවිල එකක්ම කරියක්වත් මං කෑවේ නෑනේ. ඉතින් අම්මගේ කරවිලක කෑවේ නෑ කියලා හරිම දුකයි. මේ අම්මගේ කරවිලක කොහොම තිබුණාද කියලා මේ දැන් හිත හිත මේ සැවෙනවා. ඉතින් මගේ කරවිලක මං තීරුවට කපා ගත්තේ. උගලන්ට ඕන නම් බාගෙට කපලා මේකෙන හාෆ් සර්කල් එක වගේ කපන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම තීරුවට කපා ගන්නත් පුළුවන් ඕනම ක්‍රමයක්. ඉතින් මම මේකට දානවා පුරුදු පරිදි සෝල්ට් සහ කහ. සෝල්ට් එකයි දාලා හොඳට කලවම් කරගෙන චුට්ටක් වෙලා තියාගන්න ඕනේ. මොකද සෝල්ට් එක මේ කරවිලකට හොඳට මේ උනා ගන්නකම්. උගලන් දන්නවද බදින දේවල් වලට කහ ලුණුයි දාලා බදිනා වගේ නැහැ මේ කහ නැතුව බදිනකොට. මොකද මේ ඒකේ අර කහ එකත් එක්ක මික්ස් වුණාම තමයි අමුතු ටේස්ට් එකක් එන්නේ. ඒ ටේස්ට් එක එන්නේ නැහැ මේ කහ නැතුව බැද්දම. ඒක ඔයගොල්ලෝ නෝට් කරලා තියනවා. ඉතින් සුපුරුදු පරිදි මාගේ පෞරාණික ෆ්‍රයින් පෑන් එක තමයි තියලා තියෙන්නේ. ඉතින් බදින හැම දෙයකටම මා ළඟ මේ වගේ පොඩි එකකුත් ඒකට වඩා ටිකක් ලොකු එකක් තියෙනවා. ඉතින් ඒ දෙක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් තෙල් දාලා බදින්න යන්නේ. උගලන් බලන්න ඇති මම මොකද ඔතන කරේ කියලා. මම බැලුවේ තෙල් එක රත් වෙලාද කියලා. මම පොඩි කරවිල කෑල්ලක් දාලා බලුවා තෙල් එක රත් වෙලාද කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් තමයි ඔන්න ඔය කරවිලක මම දාන්නේ. දැන් කරවිලක මේ තෙල් එකට දානකොට මේ ඕනට වැඩිය දාගන්න එපා කරවිල. මොකද එතකොට මේ ඉඩ නැහැ මදි කරවිලකට බැදෙන්න. එතකොට කරවිලක බැදෙන්න ටිකක් හරිය වෙලා යනා වගේම කරවිල නිකන් මේ චොකචොක වගේ තියෙනවා. ඒක එච්චර හරියට බැදෙන්නේ නැහැ. එනිවේස් ඉතින් අපි මේ කරවිල බදින ගමන් ඉන්නේ. දැන් අපි කරවිලට අවශ්‍ය දේවල් කපාගමු. හරි මෙතනදී මම කරවිලකට දාන්න යන්නේ තක්කාලි, කරපිංචයි, ලූණුයි, සුදු ලූණුයි විතරයි. ඒ වගේම දෙහි ටිකක් යූස් කරනවා. දෙහි යූස් කරේ නැත්නම් හරි නෑනේ අනේ. දෙහි යූස් කරන්න ඕනේ. මේ මං අරන් තියෙන්නේ කරවිල ගෙඩි දෙකකට ප්‍රමාණවත් ලූණු, කරපිංච, තක්කාලි, සුදු ලූණු ප්‍රමාණය. සුදු ලූණු බී දෙකක් ගත්තම හොඳට ඇති. වැඩි ඕනේ නෑ. මේ අනිත් එක තමයි උගලන් බලනවා ඇති මේ පත පීයක් තියාගෙන මං කපනවා. මේ මං කපන විදියට උගලන් කපන්න එපා. උගලන් එක්ස්පර්ට්ස්ලානේ. ඉතින් ඒ විදියට කපන්න. මම නම් හරි ස්ලෝ. මේ මගේ පිහිය මම වීඩියෝස් වල බලනකොට මට හිතෙනවා මේ මගේ අත කැපෙයිද කියලා. ඒ වුණාට අත කැපෙන්නේ නැහැ. මේක තමයි මට පුරුම පිහිය. මේක නැතුව මට බෑ ඇත්තටම පොඩි පිහිය වලින් කපන්න. මෙතනදී මම සුදුරුණයක පොඩ්ඩක් චප්ප කරලා ඉවර වෙලා මේ පොඩි පොඩියට කපා ගන්නවා. ඒ වුණාට උගලන්ට මේ කොටා ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අමර ගන්න පුළුවන්. දෙකම පුළුවන්. තක්කාලි එක මම ටිකක් ලොකුවට කපා ගන්න හිතන් ඉන්නේ. මම හරි ආසයි මේ ව්‍යංජන වල තක්කාලි දාන්න. ගොඩක් වෙලාවට මම තක්කාලි දාන්න කැමැතිම වෙලාව තමයි මේ උයලා ඔක්කොම අර අන්තිම උතුරන ටික තියෙන්නේ. ඒ වෙලාවට තක්කාලි එක දාලා විනාඩියක් වගේ තියලා මේ කලවම් කරලා ගත්තා. මාර රහයි. පීපල් ඔගලන් මේ බඩු ටික කප කප ඉන්න ගමන් පොඩ්ඩක් එහා පැත්තත් බලන්න. නැත්තම් කරවල එක කරවේ.
ඉතින් ලංකාවේ අපි ගොඩක් දෙනෙක් කරවිල හදනකොට දානවා සියඹලක්. ඉතින් සියඹල නැති වෙලාවල් තියෙනවා නේද? ඒ වෙලාවට විනාකිලි චුට්ටක් දාන්න. මොකද විනාකිලි එකත් ඒ විදිහට වැඩ කරනවා. මට මේක කියලා දුන්නේ මගේ අක්කා. ඒ පිලිපින් කට්ටිය කරවිල හදනවා ඒගොල්ලන් රහට. ඉතින් ඒ දානකොට ඒ තිත්ත කැපෙන්න ඒගොල්ලන් දාන්නේ විනාකිලි. කරවිලක බදිනකොට අර අපි කරවිල සම්බෝල හදනකොට ටිකක් මේ ටිකක් කරවෙන්ද බදිනවනේ. ඒ වගේ බදින්න නැතුව මේ වගේ গোল্ডන් අර නිකන් গোল্ডන් බ්‍රවුන් වෙන්න විදියට බැද ගන්න. එතකොට මේක රහයි. ඉතින් මම පොල් කිවි පැකට් එකෙන් තමයි මේ යූස් කරන්නේ. පොල් ගැහුවේ නැහැ. පොල් ගහන්න නැති බැරි කමක් මොනවත් නැහැ එහෙම. ඒනවා පොල් ගැහුවේ නැහැ. අද මම පොල් කිවි පැකට් එකෙන් තමයි ගත්තේ. ඉතින් දැන් මම කරවිල බැදලා ඉවරයි. දැන් අපි උයා ගන්න යන්නේ. මගේ ඇක්සෙන්ට් එක දැනගන්න එපා. ඉතින් මම මේක දාගත්තා උළුහාල්, ඒ වගේම කරාබු නැති කෙනෙක් විතර දාගත්තා. මේ උළුහාල් හොඳයි. ඉතින් මේ සීතලයින උළුහාල් මේ උෂ්ණ කාලෙට මේ සීතල කෑම කන එක හොඳයිද? එහෙම කියලා කවුදෝ කිව්වා. ඒ වගේම ආයේ මේකට එකතු කරගන්න පුළුවන් අබ, ඒ වගේම සූදුරු. ගෙදර තිබුණ නැහැ. ඒ නිසා මම මේ දෙක දාගත්තේ නැහැ. මේ ඒ දෙකක් තියෙනවා නම් දාගන්න රහයි. උඹලම් බලනවා තියන්නේ තාම මං ටොන් එක තමයි යූස් කරන්නේ මේ බදින වැඩේටත්. මේ මොකද මං ටොන් එක යූස් කරේ මගේ මේ තෙල් තාච්චිය ලිස්සෙනවා මගේ කුක එකට. ඒක නිසා මේ මට හැන්දක් යූස් කරන්න බෑ බදින වෙලාවට මේ ලිස්සන නිසා. ඒක නිසා මම මේක යූස් කරා. ඉතින් මං හිතුවානේ අපරාධනේ තව හැන්දක් අරගෙන ඒක හොදන්නේ මේකෙන්ම උයනවා කියලා. මම ඔය උයන වීඩියෝස් වල බලනකොට මට අර බැදෙන සද්ද තියෙනවානේ. තෙල් වල බැදෙන සද්ද තියෙන එක මාර ආසයි. මේ මාර රිලැක්ස් වෙනවා ඒ බැදෙන සද්ද. ඉතින් මම දැන් ඔයගොල්ලන්ට කියන්නේ කියලා ඒ සිසිලින් සවුන්ඩ් එක. අද වීඩියෝ එක ටිකක් මම හරි කැෂුවල් කරේ, හරි රිලැක්සින් එකේ කරේ. මටත් ඒක හරිම පහසුයි. අනේ ඉතින් යාළුවනේ මම දැම්මා කාකුඩු ටිකක් දැම්මා, ඒ වගේම ලුණුකුඩු ටිකක් දැම්මා, ඒ වගේම මම දැම්මා සිනමන් පවුඩර්, යන්නේ කුරුඳු කුඩු ටිකක් දැම්මා රහට. උඹලා නෝට් කරත් දන්නේ නැහැ මම මෙතනදී මේ අවමිරිස් යූස් කරන්නේ නැහැ. මම අවමිරිස් යූස් කරන්නේ නැත්නම් ඔකත් දන්නවද? අවමිරිස් එක දාලා උයන කෑමවල රහ වෙනස්. තක්කාලි දාලා උයන කෑමවල රහ වෙනස්. ඒ රස දෙකක් ඇත්තටම කිව්වොත් ඒ රස දෙකටම මම හරි ආසයි. ඒක නිසා මට මේ රස දෙකම මික්ස් අප් වෙන්නේ නැතුව තියෙන තමයි මම මේකට තක්කාලි විතරක් දැම්මේ. ඉතින් ඔයගලන්ට ඕන නම් ඔයගලන්ට දාන්න පුළුවන් අවුනි නිසා ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම බෑග්‍රවුන්ඩ් එකේ කියවගෙන ඉන්න ගමන් මේකට දැම්මා මගේ අර කිරි ටික, පොල් කිරි ටික. ඔයගලන්ට ඕන නම් පොල් ගහලා මිරි කරලා මේ කිරි දාන්න පුළුවන්. එහෙම නැත්නම් මං වගේ මේ පැකට් එකක් අරගෙන මික්ස් කරලා දාන්න පුළුවන්. ඉතින් එකක් හමුණත් පොල් කිරි. ඊට පස්සේ මේ කරේක උතුරන්න ගන්නවා. උතුරන්න ගන්නකොට දෙහි එක දාගන්න ඕනි. දෙහි මම බාගටත් වඩා අඩුවෙන් මෙතන අරන් තියෙන්නේ. මේ දෙහි එක මිරිකල ඉවරලා දෙහි මිරිකුවාට පස්සේ පොල් කිරි කැට ගහන ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් මික්ස් කරගෙන ඉන්න ඕනි. දෙහි එක දැම්මට පස්සේ කවදාවත් කිරි දාපු එකක් මේ අතෑරලා වෙන වැඩක් කරන්න යන්න එපා. මොකද කැටි වුණාට පස්සේ ඒකෙන් ගන්න දෙයක් නැහැ. ඊට පස්සේ හොද්දින් වැඩක් නැහැ. ඒක නිසා දෙහි දැමූ පසු හොද්ද ළඟ රැඳී සිටින්න. දැන් අපේ කරි එක ගාන්ට එනවා. ඔන්න මම ලුණු බලනවා. ලුණු බලලා ඉවර වෙලා මේ සුට්ටක් දාන්න ඕනි. මොකද අපි අර කරවිල බදිනකොට ගොඩක් ලුණු දාන්නේ නැහැ. මොකද කරවිල එක උණට වැඩිය ලුණු අල්ලයි කියලා. ඉතින් අන්තිමට කොහොමනත් ලුණු දෙහි බලලා සෝරි ලුණු ඇඹුල් බලලා ලුණු ටිකක් දාගන්න ඕනි. ඒ වගේම මම මෙතනදී දැම්ම මගේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන් එක
ඒක තමයි ගම්මිරිස් කුඩු. ගම්මිරිස් කුඩු කිරට මොනාරි හදලා දැම්මම මාර රහ. ඒගොල්ලෝ try කරලා තිනවත් දන්න. Try කළ නැත්නම් දැන් try කරන්න. දැන් මම මේකට කරවල ටික දානවා. ඔයගොල්ලන් බලන්න මේ මං කරවල කරල් දෙකක් ගත්තා. ඒ උනාට බලන්න කොච්චර සුට්ටක් වෙලාද කියලා. ඉතින් හරියන්නේ නැහැ. බදින වැඩෙන් මේ එළවලු shrink වෙනවද කොහොද? Anyways. මේ බලන්න දැන් ඒක කරවල ලස්සනට මේ අර උකු කිරි එකත් එක්ක mix වෙලා දැන් හොඳට තියෙනවා. මේක තමයි පදම. වැඩි වෙලාවක් තියන්න අවශ්‍ය නැහැ. මොකද කිරියක උතුරලානේ තියෙන්නේ. ඉතින් කරවලක දැම්මට පස්සේ පොඩක් වෙලා තියලා ආෆ් කරන්න දැන් නම් කරියක ලැහැස්තිම ලැහැස්ති. දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මම මොකක් හරි එකක් දානවා. මේ දැම්මේ ලුණු කුඩු. මොකද දැන් මම අර ගම්බිරිස් දානකොට ඔයගොල්ලන් නෝට් කරන්නේ මම ලුණු කුඩු දැම්මේ නැහැ. මම ලුණු ඇඹුල් බැලුවට මේ ලුණු කුඩු දාගත්තේ නැහැ. දැන් ඉතින් ලුණු කුඩු චුට්ටක් දාගත්තා. දාගෙන ටිකක් mix කරන්න ඕනේ නැත්තම් කුඩු දිය වෙන්නේ නැහැ. ඉතින් මේ ප්ලේටින් මොනවත් නැහැ. මේ එහෙම දෙයක් කරන්නේ නැහැ. මම කෙලින් පෑන් එකෙම තමයි පෙන්වන්නේ කරවල එක. උන්න තියනවා කරවල එක. රහම රහයි. සුදු බත් හදලා වුණත් හරි පොල් සම්බෝලයක් එක්ක කණ්ඩ මාර රහයි. කියලා වැඩක් නැහැ. ඉතින් තවත් වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එකට එන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. Bye. Take care. මොඳ කරවල එකක් හදලා comment එකක් දාන්න හරිද?